අඟහරු ගායා මත ජීවයක් පැවතුනාද යන්න පිළිබඳ ස්වයබ් ඇලීම අරමුණු කරගෙනමින් පසුගිය වසරේ ජූලි මාස 30 වන දින ප්‍රෙසවර සරෝවරය ඇතුළත් ඇට්ලස් V51 රොකට්ටුව අඟහරු ගායා බලා ගුවන්ගත වුණා. ඉතින් කිලෝග්‍රෑම් 1025ක ස්කන්ධයක් දරාගෙන දින 203කට ආසන්න පියාසර කාලය පුරා කිලෝමීටර මිලියන 500ක් පමණ ගමන් කිරීමේ පසුව එය 2021 පෙබරවාරි මාස 19 වන දින ශ්‍රී ලංකා වෙලාවෙන් අලුයම 2ට පමණ ප්‍රෙසවර සරෝවරය අඟහරු ග්‍රහයාගේ ජෙසරෝ ආවරණය මතට සාර්ථක ගොඩ බැස්සා. ඒ වගේම මෙම අවස්ථා සජීව දැක බලා ගැනීමටත් ඔවුන් කටයුතු සාසාදී තිබුණා. සරෝවරය ගොඩ බැස්සීමට ජෙසරෝ ආවරණයම තෝරාගත්තේ ඇයිද යන ගැන ඔබට ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. ඊට හේතුව තමයි මෙම ආවරණයේ අතීතයේ ජලය පිරී තිබු බව විද්‍යාඥයන් සැක කිරීම. ඒ දෙපසකින් ජලය රැගෙන ඒමට සහ ඉවතට ගලා යාමට හැකි පරිද්දෙන් සැකසුණු අගල් දෙකක් දක්නට ලැබෙනවා. මේ ඊල ප්‍රදේශයේ ඩෙල්ටාව බඳු ස්ථාන තෝරා එම ස්ථානයටයි මේ රෝවරය ගොඩ බැස්සේ. ඩෙල්ටාව තෝරා ගැනීමට ප්‍රධාන හේතුව නම් ජලය පැවතුනා නම් මෙම ඩෙල්ටා බඳු ස්ථානයේ අතීත ජීවීන්ට අදාළ වන සාධක බොහොම ප්‍රමාණයක් හඳී තිබෙන නිසා. තාක්ෂණය අතින් දියුණුම තත්ත්වයේ පවතින මෙහි එක් විශේෂත්වයක් නම් මිනිසා විසින් සාදා ඇති ඉහළම තාක්ෂණය යුක්ත රෝවරය වන ප්‍රසවර සරෝවරය හා වෙනත් ග්‍රහ වස්තුවක් මත ප්‍රථම වරට පියාසර කිරීමට නියමිත හෙලිකොප්ටරය රැගත් මාස් 2020 යානය අඟහරුට මේ වන විට ගොඩ බැස අවසන්. මෙවැනි දැවැන්ත රෝවරයක් අඟහරු මතට ගොඩ බැස්වීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. ඒ සඳහා නාසා ආයතනය භාවිතා කරන 2012 වසරේදී කියුරියෝසිටි රෝවරය අඟහරු මතට ගොඩ බැස්වීමට භාවිතා කළ පද්ධතියේම වඩා දියුණු පද්ධතියක්. මීට පෙර යැවූ යානාවල නොතිබූ තවත් විශේෂාංගයක් මෙහි ඇතුළත් කර තිබුණා. ඒ තමයි ග්‍රහලෝකයක් මත ඇසෙන ශබ්ද පටකත කර හැකි උපාංගයක්. මෙම රෝවරට සවි කරගත තිබුණා. එමගින් අඟහරු මත ඇසෙන ශබ්ද පටකත කර අපවත වීමටත් නියමිතයි. දියත් කිරීමේ සිට අඟහරු දක්වා කිලෝමීටර මිලියන 500කට ආසන්න අභ්‍යාස ගමන සඳහා අවශ්‍ය සූර්ය පැනල ත්‍රස්තය සහ එක්ස්බෑන්ඩ් ඇන්ටනාවක් ඇති මෙම යානයේ එක් පැරෂුට් එකක් අන්තර්ගත වෙනවා. මේ සියල්ලම ඉදිරියෙන් තියෙන්නේ වායුගෝලයට ඇතුළීමට අවශ්‍ය වෙන විශාල තාප ආවරණයක්. අඟහරු ග්‍රහයාගේ පුෂ්ඨයේ සිට කිලෝමීටර 125ක් ඉහළදී යානයේ වායුගෝලය ස්පර්ශ කරන්නේ තප්පරයට කිලෝමීටර 509ක වේගයකින්. වායුගෝලයට ඇතුළු වී තප්පර 85කට පමණ පසු යානයේ තාප ආවරණයට උඩරිම උෂ්ණත්වයකට මුහුණ දෙන සිදු වෙනවා. මෙන්න මේ තාප ආවරණය මීටර 405ක විස්කම්භයක විශාලයි. තාප ආවරණය සෙන්සර් අංශක 290ක තරම් උෂ්ණත්වයකට මුහුණ දෙනවා. මෙන්න මේ සියල්ල සිදුවන අතරතුර යානයේ පාලක පද්ධතිය මගින් අවශ්‍ය දිශාවට මෙම රෝවරය ගමන් කරනවා. මේ මෙහෙයුමේදී වෙනත් මෙහෙයුම් වල නොතිබුණු අලුත් අංගයක් ඉදිරිපත් කර තිබුණා. මෙත කලින් කරපු මෙහෙයුම් වලදී පැරෂුට් එක විවෘත කරේ කලින් තීරණය කළ වේගයකට යානය ළඟා වූවාට පසුයි. නමුත් මෙම මෙහෙයුමේදී පැරෂුට් එක විවෘත කරන්නේ යානය ගමන් කිරීමට ඇති දුර අනුව. රේන්ජ් ට්‍රිගර් නමින් හැඳින්වෙන මෙම ක්‍රියාවලියේදී යානයට තව දුර ගමන් කිරීම නැත්නම් පැරෂුට් එක විවෘත කිරීම ප්‍රමාද කරනවා. හැබැයි ගමන් කිරීමට ඇති දුර අඩුයි නම් ඉක්මනින් පැරෂුට් එක විවෘත කරනවා. යානයේ මේ වන විට ආසන්න වශයෙන් අඟහරුගේ වායුගෝලය තුළ ශබ්දයේ වේගයෙන් දෙගුණයක වේගින් ගමන් කරනවා කියලා විද්‍යාඥයන් අනුමාන කරනවා. මේ නිසා මේ පැරෂුට් එක විශේෂයෙන් සකස් කළ සුපර්සොනික් පැරෂුට් එකක නිර්මාණය කරනවා. මේ පැරෂුට් එක මගින් යානයේ වේගය තප්පරයට මීටර 80ක් 110ක් පමණ දක්වා අඩු කරනවා. යානයේ වේගය තප්පරයට මීටර 900ක් පමණ අඩු වූ පසු පැරෂුට් එක විවෘත කිරීම සඳහා සූදානම් වෙනවා. තවද මේ මෙහෙයුමේදී හඳුන්වා දෙන තවත් අලුත් විශේෂාංගයක් වනවා ට්‍රේන් රිලේටිව් නැවිගේටන් සිස්ටම්. මේ විශේෂත්වය වන්නේ රෝවරය ගොඩ බැසීමේදී යොදාගත් ස්වයං දත්ත විශ්ලේෂක තාක්ෂණය. ඒ මගින් රෝවරය ගොඩ බැසීමේ ප්‍රථම ඒවට පරිසරය ගැන දත්ත විශ්ලේෂණයෙන් ගොඩ බෑමට නියමිත ස්ථානයට ගමන් කිරීමට හැකි වෙන පරිදි සකසා තිබුණා. මේකදී වෙන්නේ පරගණකයේ ගබඩා කර ඇති සිතීමක් හා රේඩාර් මගින් නිරීක්ෂණය කරන පහළ පුෂ්ඨයේ ස්වභාවය සංසන්දනය කරමින් යානය ගොඩ බැසී යුතු ස්ථානයට හැකි තාක් දුරට ආසන්න කරවීමට යානය හසුරුවනවා. මෙම ට්‍රේන් නැවිගේටර් සිස්ටම් මගින් ගොඩ බැසීම කෙතරම් නිවැරදිව කරනවාද කියනවා නම් ඒ වර්ග මීටර 40ක වෘත්තයකට සීමා කරනවා. මේ නිසා ඉලක්කයකට ඉතා ආසන්නයෙන් ගොඩ බැසීමට පුළුවන්. මේ සියල්ල නිසි ආකාරයට සිදුව හෝ ඩොලර් බිලියන් 2.1ක් වටින මාස් 2020 රෝවරය හා මේ හෙලිකොප්ටරය අඟහරුගේ ජෙසරෝ ආවාටේ වියලි ගංගා ඩෙල්ටා නිම්නයක නියමිත ඉලක්කයකට මීටර 40ක් ඇතුළත ආරක්ෂිත ගොඩබැසෙනු ඇති. වායුගෝලයේ ඉහළ ස්පර්ශ වීමේ සිට ගොඩබැසීම දක්වා මේ සියල්ලටම ගතවන්නේ මිනිත්තු 7ක් පමණයි. මේ සියල්ල ස්වයංක්‍රීයව රෝවරයේ පරිගණකයේ මගින් පාලනය කරන අතර යානයේ නිර්මාණය කළ ඉංජිනේරුවන්ට කළ හැකිවන්නේ බලා සිටීම පමණයි. මේ අඟහරු මත තිබෙන පාසාන හා පස්සාම්පල් ලබාගෙන වැඩිදුර විශ්ලේෂණ සඳහා ඉදිරි දශකය තුළ පෘථිවියට එවීම නියමිතයි.
සියල්ල නියමිත පරිදි සිදුවන්නේ නම් එම සාම්පල 2031 වන විට පෘථිවියට පැමිණෙනු ඇති. මෙම යානාව ඉදිරි වසර දෙක පුරා අඟහරු මත ගවේෂණය කරමින් ඡාය රූප අඟහරු මත ශබ්දයන් වැනි තොරතුරුද ඇතුළු බොහෝ දෑ ලබා දීමට සූදානම් වෙමින් සිටිනවා.